ආයුබෝවන් දරුවනි අද කරන්න යන්නේ අපි අලුත් පාඩමක් ඒ කියන්නේ දුවේ පුතේ අපි මෙච්චර කල් ගොඩක් ඉගෙන ගත්තේ ලොකු 11 වසරේ 10 වසරේ වගේ අයියලා අක්කලාට විභාගෙටම සූදානම් වීම සඳහා ප්‍රශ්න ටිකක් අපි අද කතා කරන්න යන්නේ ඒගොල්ලන්ටත් විශේෂයෙන් වැදගත් වෙන නමුත් පුංචි දුවල පුතාලා වෙන ඔයගොල්ලන්ට හැමෝටම ප්‍රයෝජනවත් වෙන පාඩමක් ओगोलो तासने चित्र उगोलोट आस कर चित्र उगोलो आस कर देवाली अंदी कुमला अद मम कीला देना उगोलो हेमोम दंडी पुंची काले मे काटून बलन वैती पुंची काले गुडा कासाई काटून चारित वेट अभी अभी गिनगाने कुहमद मे काटून चारित अंदी कीला मेक विशेष ओलवल करना अयल अक्लाट विशेष विद्य बदगा लमय सद निर्माण करादे अब बल कुहमद काटून चारित काटून पिंतूर अंदर कीगल दामान्य टीवी की आना काटून नडसट पिस पूसा गाफिर एवागे गुड मे काटून नडसटन मे काटून वाले उगल हरी आशा ये वाले इन सत्ट पूसा अंट बल अंट तोटे वाले तीन वाहन ये वे गुडा आशा मुखद की ओर एवं एत वगे पाना हदरती है ये वे अस्थी अनुमा क्रांति अनुमा कथा करवा ओगोलो आस कर विशेष मिकी माउस क्या लोके जनप्रिय वेच कार्टून चारित अभी बल कोहमद कार्टून चारित पुर्दी वेदगतने सत्तागे प्रधान කොටස ඒ කියන්නේ දැන් කල්ලාගේ නම් හොම්බ එතකොට හාවගේ නම් ලොකු කන් දෙකක් තියෙනවා මීයාගේ පොඩි ඇඟයි ලොකු කන් දෙකක් තියෙනවා එතකොට කූඹියාගේ උගේ ඇඟ තියෙනවා පූසාගේ ලස්සන මූණක් තියෙනවා රැවුල තියෙන ඉතින් ඒක ප්‍රධාන වෙන්න අපි අඳින්න ඕනේ ඒ වගේම පණ නැති වෙලට ඒ වටත් අපි ඇස් කන්න ආස දාලා ඒවා පණ ඇති දේවල් විදියට ඇඳලා පෙන්නන එතකොට පොඩි අය ඔගොල්ලෝ හරි ආසයි අපි හැම එකක් බලමුකෝ අපි බලමු ඔගොල්ලෝ ලේසියෙන් අඳින්න පුළුවන් මේ ඇපල් ගෙඩි අඳින්නේ කොහොමද කියලා අපි මේක කොහොමද කාටූන් කරන්නේ කියලා මෙන්න මෙහෙම ඇපල් ගෙඩි අපි අඳිනවා මේ ඇපල් ගෙඩිය මෙහෙම කොලේකුත් දානවා මේකට අපි ඇස් දෙකක් දාලා නහයක් දාලා පොඩි කටක් දැම්මම ඔන්න ඇපල් ගෙඩිය කාටුන් එකක් වගේ වුණා. දැන් මේක අපිට ආසහිතෙන ඇපල් ගෙඩියක්. මේක නිකන් පණ තියෙන එකක් වගේ. මේක වගේ අපිට තව ඔගොල්ලෝ ආස කරන පැන්සල බලමු. ඒකටත් පණ නැහැනේ. අපි මේ පොඩි දරුව හරි කැමති මේවට පණ තියනවා වගේ පෙන්වන්නේ. මේවට පණ තිබුණම ඒගොල්ලෝ හරි ආසයි. දැන් මේ පැන්සලට පණ නැහැ. නමුත් मैं पेंसल अत पाय एविला अत पाय एविला मैं कट एस दिकट एविला मैं कट आप इधर तोपिया दारनाथ पुलवा मैं यानी कहाँ आप इधर छोटी महात्य को आगे पेना देख कने इधर मैं वागे अब इट कार्टून का हर लेसी अत पाय दाल एस दाल मेघल मुना हर अंदर गाता निकम कार्टून वेण मे वे पुड़वा तब चारी पड़िया आसाई पिमील अम्मा हरी आसाई वाहन वेट अभी पड़ी कार विद्यवल कार पड़ी रोद इंकट वीडियो अद्दे कदाल लाइट कदाल मेकट पाटक रही लसन कमी पाट गांड पुला पड़ी आशाई विविध वर्ण वाले रोस पाट नील पाट कोल पाट रतु पाट कालू सुधु ये वाट कमी नह එතකොට තව පුළුවන් අපිට මේකට දොරක් වගේ හදලා ගන්න
මොනවා හරි ඒ වගේ තමුන්ට පාට කන්න පුළුවන් විදිහට වෙනස් කරන්න පුළුවන්. තව අපිට අඳින්න පුළුවන් පොඩි සත්තු ටික. සත්තු අඳිනව නම් දරුවනේ උන්ගේ දැන් හිතමු පූසෙක් දැන් පූසෙක් කිව්වම උට තියනවා දිග නැට්ටක්. පොඩි රවුලක් තියෙනවා. එතකොට තව තාරාවෙක් වම උට දිග මේ හොටක් තියෙනවා. අපි කොහොමද ඒක පේන විදිහට අඳින්නේ කියලා. දැන් තාරාවෙක් අඳිනවා නම් තාරාව ඉස්සලාම ලේසියෙන් අඳින්න පුළුවන් සත්තු අපි අඳිමු. චූටි දූල පුතරට ලොකු අමාරු සත්තු අඳින්න බෑනේ. මේ වගේ පොඩි තාරාවෙක් අඳිනවා කියන්නකෝ. මේකගේ හොට තමයි වැදගත්ම. එහෙනම් මේ හොට ලොකුවට අඳින්න ඕන. උට පොඩි ඇහැක් දානවා. ඊට පස්සේ මේ තාරාව අඳිද්දි ඒකට වතුර ටිකක් දාන්න පුළුවන්. එතකොට තව දාන්න පුළුවන් මෙයාට පොඩි මලක් පැත්තකින් ඕන ආසනම් පොඩි නෙළුම් මලක් වගේ එකක් දාන්න පුළුවන්. මේවා පාට කරන්න පුළුවන්. දැන් මේ 11 වසරේ දරුවන්ටත් මේ පසුබිම සම්පූර්ණ කරගන්න ඕන නිසා ළමා ඇඳුමකට රෙදි මෝස්තරයක් වුවම මේ පොඩි දේව දාපම ළඟ ළඟ ඒක පිටපත් කරගන්න පුළුවන්. පසුබිමත් ඒකෙම ඉවර වෙනවා. දැන් පසුබිමේ වතුර දාපුවම මල් දාපුවම පසුබිම සම්පූර්ණ වෙනවා. ඒක නිසා දරුවනේ මේක විභාගයට අඳිද්දි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ එක එක ඒවා දාපම තව දාන්න පුළුවන්. දැන් හිතන්නකෝ පොඩි වලාකුලක් දේදුන්නක් තියෙන. එතකොට මේ දේදුන්නට පාට දාන්න පුළුවන්. ඔගොල්ලෝ හැමතිස්සෙම දරුවනේ පාට දාන්න පුළුවන් මේ මෝස්තර එකක තෝරගන්න. චූටි අය හරි කැමති මේ මෝස්තර අඳිද්දි පාට පාට තියෙන මෝස්තරවලට. එතකොට එහෙම ඒකට පාට කීපයක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මේකට ඕන ඇස් දෙකක්. කටක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔකට අපිට ඕන පොඩි තරු වර්ගය දාන්න පුළුවන්. තැනින් තැන. මේක පාට කීපකින් ඉවර කරන්න පුළුවන්. එහෙනම් අහසේ තරු පායලා තියනවා වගේ ඕන දෙකක් විතර තරු. අඳින්න පුළුවන්. මට විවිධ පාට දාලා වන්න දාලා මම මේ රේඛා විතරක් අඳින විදිය පාට කරන විදිය මම කියලා දෙන්න. එතකොට තව අඳින්න පුළුවන් ඔයගොල්ලන්ට ඌසේ. මේකට රැවුල දාන්න පුළුවන්. කැමැති කැමැතිව අඳින්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් සතාට ඕන නම් ඇඳුම් අඳින්න පුළුවන්. එතකොට තොප්පි දාන්න පුළුවන්, කුඩ දෙන්න පුළුවන්. අපි එහෙම එකක් බලමු. දැන් වලහෙක් අඳිනවා නම් අපි වලහට ඇඳුමක් දාමු. ටෙඩි බෙයා කියන්නේ මෙයාට අපිට දෙන්න පුළුවන් ඕන ඇඳුමක් දාලා මෙහෙම අඳින්න පුළුවන්. මෙයාට ඕන දෙන්න පුළුවන් අතට බෝලයක්. මෙයාගේ අනිත් අතට මෙහෙම බැට් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්තත් තමන්න. ඒ වගේ එක එක වෙනස් කරන්න පුළුවන් ඇඳුම් දාලා. එතකොට එයාට කුඩ දෙන්න පුළුවන්, බෝල දෙන්න පුළුවන්. ඒ වගේ තමුන්ට කැමති දේක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒක ළමයි ආසයි. ඔය චූටි අය ගොඩක් ආසයි. එතකොට අපි හාවෙක් අඳිනවා කියමුකෝ. හාවගේ ලොකු හොඳ මේ ලොකුම දේ කන් දෙකනේ. ඒ කන් දෙක තමයි අපි ප්‍රධානම අඳින්නේ. එතකොට තමයි ඒ සත පොඩි අය ආසයි හිතන එකක් වෙන්නේ. අපිට මේ ආවට දෙන්න පුළුවන් පොඩි ගමනක් යනවා වගේ කුඩයක්. ඒක ඔයාලගේම නිර්මාණයක්. දැන් මේක මේ වෙන කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. ඕගොල්ලොන්ට කැමති විදිහට මේ වගේ වෙනස් කරන්න පුළුවන්.
මිකී මවුස්ලා වගේ වදාරුව මුළු ලෝකෙම පිළිගත්තු ඒ කියන්නේ ඒක වෙනත් නිර්මාණ ශිල්පියෙක්ගේ නිර්මාණයක්නේ නමුත් දැන් මේ වගේ දෙයක් උගන්වන්නේ ඕගොල්ලෝම කාටුන් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා එතකොට මේකට අපිට මෙහාට කුඩයක් දෙන්න පුළුවන් නැත්නම් බෝලයක් දෙන්න පුළුවන් දැන් අපි මෙහාට දෙමු පොඩි කුඩයක් මම මේක වෙන පාටකින් දෙන්නම් මේ ඊට පස්සේ අපි වර්ණ කරගන්න දැනගන්න ඕනේ මනින්න ඕවා ඒ වගේ විවිධ විදිහට අපිට එක එක කාටුන් චරිත අඳින්න පුළුවන් දැන් අපි බලමු මේවා කොහොමද වර්ණ කරගන්නේ කියලා අපි මේ එකක් පාට කරලා බලමු තව ඕගලන්ට පුළුවන් අකුරු උනත් එහෙම කරන්න දැන් පොඩි අය ආස කරන ඒ දැන් ඒගොල්ලන්ට දැනුමක් ලැබෙන දෙයක් නෙමෙයි A B C D වගේ අකුරු දාන එක මේවත් ඕනනම් ඕගලන්ගේ රෙදි කෑඩි වල මොනවා හරි ගන්නේ වල පසුබිමට මේ වගේ අකුරු දාන්න පුළුවන් අකුරු පොඩි බෝලා මේ වගේ ටිකක් ප්‍රමාණය කුඩා ඒවා අතරින් පතර දාන්න මම එදා දවසක් ඉගෙනුවනේ ඇඳුම් මෝස්තරයක් නැත්නම් චීතරෙදි මෝස්තරයක් අඳින්නේ කොහොමද කියලා දැන් කුඩා දරුවෙකුගේ ඇඳුම් රෙදි මෝස්තරයක් අඳින්න කිව්වම උගලන්ට පසුබිමට දාන්න පුළුවන් මේ ආකාරයේ අකුරු හරි පොඩි බෝලා හරි මල් හරි ඒ වගේ දෙයක් කාටුන් චරිත අතරට දාන්න. ඒකට මේක ළමා ගතියක් කියලා ළමයි ආස කරන විදිහට මේක ඔයගොල්ලෝ නිර්මාණය කළා. එතකොට චූටි අයටත් පුළුවන් 1 2 3 4 5 ප්‍රාථමික දුවල පුතාලට මේ වගේ එකක් ඇඳලා කාමරේ ගහ ගන්න පුළුවන්. ඔයගොල්ලන් චිත්‍ර පොත්ේ ඇඳ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේවා ඇඳලා පාඩ කරන්න පුළුවන්. අම්මලා තාත්තලාට පෙන්වන්න පුළුවන්. ඔයගොල්ලන්ට සතුට වෙන නිවිනෝදේ තමුන්ගේ විවේක කාලය ගත කරගන්න මේ වගේ චිත්‍ර ඇඳලා පුරුදු වෙන්න. අපි එකක් ඇඳලා පාඩ කරමුද? දැන් පැන්සලෙන් අඳගමු ටිකක් හොඳ පැන්සලක් අරගෙන අපි එක මොස්තර ඒකකයක් අඳගලා පාට කරන විදිය පෙන්වන්න ඒක ඔයගලන්ට මම කලින් වැඩසටහනේ පෙන්වුවා වගේ චීත්‍රෙදි මොස්තරේ වගේ ඔයගලන්ට කැමති තැනකට ඒක පිටපත් කරගන්න පුළුවන් ඔයගොල්ලෝ විභාගෙට සාමාන්‍ය පෙළ විභාගෙට යන දුවලු පුතාලත් මේ මොකක් හරි පුරුදු වෙලා යන්න බැරි වෙලාවත් ඔයගලන්ට ආවොත් පොඩි ළමයින්ගේ දෙයක් සඳහාය කියන්නේ තෑගි දවටන කොලයක් නැත්නම් ඇඳුම් රෙදි මෝස්තරයක් ඒ වගේ දෙයක් ආවොත් මේ වගේ දෙයක් පුරුදු වෙලා ගියාම ඒක ඕන එකකට යොදා ගන්න පුළුවන්. අපි පොඩි සමනලේ කඳින හැමෝම ආසයින සමනලේ කඳින විදිය බලා ගන්න. සමනලයට පාට පාට තියෙනවා. ඒක නිසා සමනල කිස්සලම් බලමු කොහොමද ඔළුව අඳින්නේ කියලා. මේකට තියෙනවා පොඩි මෙන්න මේ වගේ දෙක ඔළුව ගෝ දැක්කල ඇති මේ ඇස් දෙක සමහර තියෙනවා ලස්සන ඇඟ ඒකේ තමයි තටු තියෙන්නේ හරිද දැන් අපි සමනලයාගේ තට්ටු දෙකක් ඇඳලා ඉතින් මේ ඇඟ ඇඳලා දැන් අපි බලමු මේකට තව පිහාටක් අඳින්නේ කොහොමද කියලා අපිට මේක එක පැත්තටම හැරිලා අඳින්නත් පුළුවන් නමුත් ඉතින් ඕගොල්ලන්ට තව ටිකක් පාට කරගන්න පුළුවන් නම් ලස්සනයිනේ ඒක නේද ටිකක් නම මේ විදිහට मेक कोटास्ट बेदा का मेक पाट कर विविध वर्ण गाँव बैर विन अभी मेक कोटास्कर अभी विविध वर्ण मेक टेक्त तट दुट इक सामान अंदर अभी मेकट දාන්න පුළුවන් පොඩි මලක් පැත්තකින්. ඔයගොල්ලන් මතක ඇති 6 වසරේ තියෙනවා
ඔගොල්ලන් සිලබස් එකට විෂය නිර්දේශයේ තියෙනවා ම සුවඳ මලයි සමනලයයි කියලා පාඩමක්. ඒකෙදි ඔයගාන මලකුයි සමනලයකුයි අඳින්න තියෙනවා. ඉතින් ඒකටත් මේක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙනවා. මම සමනලෙත් තෝරගත්තේ අපි පුංචි දූල පුතාලා හරි කැමති සමනලුන්ට. අපි බලමු මේ කොහොමද පාට කරන්නේ කියලා. මේක තෝරනන් තව කොලයක් දාන්න පුළුවන්. දැන් සුවඳ මලයි සමනලයයි කොහොමද කියන එක පාට කරන්න පුළුවන්. මේක අඳිද්දි ඔයගලන්ට පාට කරන විදිය මම කියවෙනවා. දැන් පාට පෙට්ටිය අරගෙන චූටි බබාලා ආසයි පොඩි අය ආසයි ලස්සන ලස්සන පාට වලට රෝස පාට කහ පාට නිල් පාට ඒ වගේ පාට වල තමයි ගොඩක් ආස. අපි මේක පාට කරමු. මේ තටු දෙකම පාට කරලා එක විදිහට පාට කරනවා නම් හොඳයි. एक पैता पाट करना एक पैता पाट का සරලව පාට කරන විදිය කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට කැමති පාට සමනලේ අඳිද්දි දාගන්න පුළුවන්. මම මේ සරලව කොහොමද පාට කරන්න කියලා කියා දෙන්නම්. මේ පාටෙන් පොඩි තිත් තිත් ගන්න. කාටකට පාට කරන්නේ මේ සමනලයාගේ පියාපත්තර මේ වර්ණ පිහිටලා තියෙන විදියට ඒ අතට පාට ගන්න ඒවල රේඛා වගේ තියෙන මේ 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 අතට. ඒකට ඒක නිසා ඒ අතට පාට ගන්න ඕනේ. එක ළඟ යන පාට ටිකක් ගත්තත් හොඳයි. එන විවිධ වර්ණ ගත්තත් තමයි. सारे पाट करना गुडा संख्य पाट का पड़ी आई मार पास दवास उदय सायन पाट करना हेमंट पास फेस्टल पावचे अम्मा फेस्टल पाड़ कर अभी दें बाल में कोमल में स
සමනලයේ මුදු කොටස ඉසේ තියෙන මේ කොටස තමයි අනින්නේ කියන්නේ මම බලමු එහෙමද මල අඳින්නේ කියලා මලේ මැදට අපි කහ පාට පාලක කරලා ගාලා ඕකේ මේ මල වෙනස්ම පාටක ගන්න නිල් වර්ණේ ප්‍රභේද වලින් සා සුදු වර්ණේ अब बारे में कहूँ मैं माला काने में क्या मैं आकार है रे अबे माला वान में कर रहा था ये तो वही दे नील वान में की क्या अवश्य वर्ण मैं भय नाट गा पाट गा सुधु पाचिका पाट गाला कोई पाट गा लापाय तदपला पाट देख दिपेन नारटिया संपूर्ण इवर करी धरने लसन करगा समनपाट मिश्र तल चुट कर अंदर वेनता करना अब मैं तद वर्ण पाचे चूटी दूलपूता हरी कमी मैं रतुपाट नीलपाट तेबिलीट लोकवाई कमती नीला पड़ आए हरी कमती मैं वर्ण वाले चूटी आए उड़ा का पाट पाट दाखी फस वर्ण कर पशु मैं सामान मत करना।
वहाँ सामने पश्चिमी को पश्चिमी मतकानेन पशुमेट वारना मोस्तर विनस्कार दूरपोते हम चुस्ते मेवा मंकी अवश्य कमी सत्ते मन हरी मोलूरी कुरूरी मेवी टेस्ट रेडी एम लोकन फोटोस लोकलामन आगे तटे लास्ट सत्के सत्ता विधाकार कुटस्ती हाँ काम देखा कमी कुटा अंदर कमी विद्यार वारण करवा इतने पूर्तवे समय अंदर पूर्तवे सामान्य पिकाने तम वैडिय युदागंड पूर्वा तम लसन मंदिर पूर्वा सत्ताव मेदा युदागन समहार डाली अंदर अम्मार वेंट पूर्वा अलिया लसन अम्मा के अमती वारना अलिया मकानूने सामान्य मकने कल्पना कल नम आसकरण सत्य तोर आसकरण वर्ण कारण आकार मैं तेरना दुकान मेकान जनल दूर रेदकट एंदकट ओण मेट पाचान पूर्वा पड़ी दूर पूरा आसावट इवे चित्र कूद पूर्वा